ඊළඟ ප්‍රශ්න මාතෘකාව වෙන්නේ දත්තහ තොරතුරු නිර්මාණය කිරීමට හා කළමනාකරණය කිරීමට තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාව විමර්ශනය. Investigate the need of information technology to create and manage data and information. ඒකේ විශේෂයෙන් අපිට කතා කරන්න ප්‍රධානම කොටසක් තමයි මාතෘකාවක් තමයි මේ drawbacks of manual system. අපි දැන් computer system එකට යනවා නම් manual system එකක අවාසි මොනවද කියලා බලන්න ඕනේ. මොනවද මේ දැන් computer system කියන එක වල දාන්න ඕනේ. මොකද මේ manual system කියලා අපි අදහස් කරන්නේ. manual system එකක් කියලා කියන්නේ අපි සාමාන්‍ය පරිගණකයක් පාවිච්චි කරන්නේ නැතුව computer එකක් පාවිච්චි කරන්නේ නැතුව අපි ඒවා ෆයිල් කරලා ලියලා කරලා ටේබල් සාමාන්‍ය වල දානවා. දැන් ඔයාලගේ ඉස්කෝලේ සමහර attendance mark කරද්දී පවා සමහරලාට නිකන් පොතක තමයි attendance mark කරන්නේ. ඒ වගේ අපි සියලු දේවල් manually කරනවා කියලා කියන්නේ computers technology පාවිච්චි කරන්නේ නැතුව අපි ලිය කියවිලි විදිහට මේවා තියාගෙන ඉන්නේ. ඒකේ ඒවල තියෙන අවාසි මොනවද කියලා බැලුවොත් ඒකේ මම point form එකකින් ඔයාලගේ දාලා තියෙනවා tweet එකේ. ඒකේ පළවෙනි අවාසි හැටියට දාලා තියෙන මේ තොරතුරු ලෙස ගබඩා කිරීම සඳහා වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඒකෙන් බල්කි දැන් ගොඩක් වෙලාවට ගොඩක් තොරතුරු දැන් ෆයිල් කරනවා කියනකොට සමහරවිට ලොකු ඉඩකඩක් සමහරවිට අවශ්‍ය වෙනවා. දැන් මේකෙදි අර මම ইনফরমේෂන් එකකට කියපු උදාහරණේ වගේ පොඩි උදාහරණයක් ගත්තා නම් මේකේ තියෙන සියලු අවාසි ඒක ඔස්සේ අපිට ඇනලයිස් කරන්න විශ්ලේෂණය කරන්න පුළුවන් වෙයි. එතන අපි ගත්තොත් බැංකු පද්ධතියක් නිකම්ම හිතන්න බෑලා පරිගණක ගත කරන්න නැතුව කම්පියුටරයිස් කරන්න නැතුව ඒක තනිකර මැනුවලි අපි ගෙනියන්න ඕනේ කියලා හිතුවොත් නිකමට හිතන්න ඒ කියන්නේ කවුන්ට් එකක් ඕපන් කරොත් ඒවා කම්පියුටර් එකකට දාන්නේ නැහැ. ඒක නිකන් ආ අර ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා දුන්නාම ඒක ෆයිල් එකක් අස්සට දාලා තියා ගන්නවා. ඔයතුළු වලට ඒ බැංක් එකේම සමහර ඇකවුන්ට්ස් තුනක් විතර සමහරට තියනවා වෙන පුළුවන්. ඒත් ඒවල සමහර ෆයිල්ස් තුනක් විතර ඕපන් කරන්න වෙන පුළුවන්. ඒක කමක් නෑ. අපි හිතමුකෝ ඔයාට තියෙන ඒ බැංක් එකේ එක account එකයි කියලා. එතකොට දැන් තව ඒ බැංක් එකේ අපි හිතමු කස්ටමර්ස්ලා එන්නේ වැඩි වෙනවා නම් මිලියනයක් කස්ටමර්ස්ලාගේ මිලියනයක් විතර account එහෙම තියෙනවා නම් ඒ මිලියනයක් account වලට මිලියනයක් සමහරට files ඕන වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාගේ account වෙන වෙනම නඩත්තු කළ යුතු නිසා. ඒ විදිහට ඔයා මේ විදිහට ගත්ත file මිලියනයක් මේ account මිලියනයක් නඩත්තු කරනවා නම් ඔයාලට තේරෙන්න ඕනේ මොනතරම් ඉඩක් සමහරට මේකට ඕන වේද? ඔයාලා දන්නවා බැංක් එකක සාමාන්‍ය ප්‍රසිද්ධ බැංකුවක කස්ටමර්ස්ලා මිලියනයකට වඩා අනිවාර්යෙන් තියෙනවා. ඒතකොට මිලියනයකට එහා ගියපු පිරිසක් මිලියන 2ක් වෙන්න පුළුවන්, මිලියන 3ක් වෙන්න පුළුවන්. ඒ එහා ගියපු පිරිසක් අපි කොහොමද ওই විදිහට ෆයිල් කරනවා? දැන් මිලියන 2ක් විතර ඉන්නවා නම් සමහරට අර ඉඩ වගේ දෙගුණයක් සමහරට ඕන වෙනවා වෙන්න පුළුවන්. ඉතින් කස්ටමර්ස්ලා වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ලොකු ඉඩකඩක් මේ කියන ෆයිල්ස් ටික තියාගන්න පවා අවශ්‍ය වෙනවා. එතන ඒ අතරේ නිකමට හිතන්න දැන් මේ ෆයිල් එකක සම්බන්ධ මොන හරි එඩිට් එකක් වෙනසක් කස්ටමර් කෙනෙකුට අවශ්‍ය තොරතුරක් සමානට නැවත account detail එකක් බලා ගන්න අවශ්‍ය වෙලාවට මේ ෆයිල් ටික නැවත අවසන් වෙනවා. එතන ඔයාගේ නමින් වෙන්න පුළුවන්, account number එකකින් වෙන්න පුළුවන්, ෆයිල් එකේ කවර සමානට ගහලා තියෙන මේ ෆයිල් එක මේ account එක මේ නම හිමි පුද්ගලයාට අයිති account එක කියලා මේ ෆයිල් මිලියන අතරින් සමහරට වට මම මිලියනයක් ගත්තේ ලේසියට මිලියනයකට වඩා accounts ඔවති බොහෝ විට බැංක් වල තියෙනවා. එතන මේවා කොහොමද නඩත්තු කරන්නේ කියන ප්‍රශ්නේ. එතකොට ඒ මිලියන අපි දැනට උදාහරණයකට මිලියනයක් කියලා හිතුවත් මම හිතනවා ප්‍රමාණවත් මේ කියන දේ දැනෙන්නේ. දැන් මේ මිලියනයක් අතරින් ඔයාගේ ෆයිල් එක හොයා ගන්නවා කියන එක සමහරට ගොඩක් time consuming, කාලය ගොඩක් වැය වෙනවා. එයාට තේරෙන්න ඕනේ ඒක. හරි. එතකොට අපි එහෙමත් හොයාගත්තොත් එක වගේ නම් තියෙන account number එකක් හෝ පොඩි හරි වෙනසක් තිබුණොත් සමහරවිට ඒ මගේ ෆයිල් එක නොවෙන්න පුළුවන්. right? එතකොට මම ඊළඟ දවසේ සමහරවිට මට කියයි ෆයිල් එක හොයාගන්න අපිට කාලයක් යනවා සමහරවිට දවස් දෙක තුනකින් ඉන්න කියලා. එතකොට ඒ දවස් දෙක තුනකින් ගියාන් පස්සෙත් තව සමහරවිට ඒ ෆයිල් එක ඔයාගේ නමම තියෙන වෙන පුද්ගලයෙක්ගේ නම් සමහරවිට තවත් දවස් තුනක් ගත වෙන්න පුළුවන් ආයෙත් නැවත නිවැරදි ෆයිල් එක හොයන්න. ඉතින් අපිට මේ මොහොතේ රාජකාරිය පොඩි රාජකාරියක් කරගන්න සමහරට ලොකු කාලයක් බලාගෙන ඉන්න වෙනව එන පුළුවන්. සහ දැන් මේ කියන ගබඩාවල මේ ෆයිල්ස් අපි නඩත්තු කරනවා නම් වෙනම කාමරවල දාලා ගබඩාවල දාලා කියලා හිතන්න මේ ෆයිල්ස් ටික. ඒතර මේවා සමහරවිට ස්වභාවික විපත් වෙන්න පුළුවන්. අපි හිතමු වතුරක් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් සුළං වෙන්න පුළුවන්. බිල්ඩින් එක කඩා වැටීමක් වෙන්න පුළුවන්. ඒකට වඩා අපි හිතමු ওই ෆයිල් මුළු ගහලා දෙද්දී
ගොඩ ගහලා තියෙදි අනිවාර්යයෙන්ම වල කාව වෙන්න පුළුවන් විවිධ සත්තු වෙන්න පුළුවන් ඔය කාල සමහරලාට account number එකක් හරි මැකිලා තිබුණොත් අපිට එතනින් කොහොමද තහවුරු කරගන්නේ මේ පුද්ගලයාගේ account එක number එක මොකක්ද අපි හිතමු දාලා තියෙන balance එකක් ඒක record කරලා තියෙනවා නම් ඒ balance එක එක බිංදුවක් අඩු වුණත් ඇති ලක්ෂය 10,000 බවට පත් වෙන්න පුළුවන් එතකොට අපි කොහොමද ඒ තොරතුරු ආරක්ෂා කරන්නේ අපි ඒවා එහෙනම් ෆොටෝකෝපි ගහලා තව බිල්ලින් එක දාන්න මේ. දැන් අපි ගොඩක් වෙලාවට කම්පියුටර් සිස්ටම් වල කරන්නේ අපි බෑකප් කරනවා කියලා ප්‍රොසෙස් එකක් නියන්නේ. ඒ කියන ඩේටාබේස් එක සමහර බොහෝම විනාඩියකටත් අඩු කාලයක් ඇතුළත අපි තවත් තැනකට මේවා බෑකප් කරනවා. ස්ථානගත කරනවා. එතකොට අපි මේ කම්පියුටර් එක පිට වුණත් සමහර වෙලාවට බය වෙන දෙයක් නැහැ. තවත් තැනක මේ කියන ඩේටාබේස් එකේ බෑකප් එකක් ඒකෙම කොපි එකක් කියලා අපි ධාරාසාරලෝගම් සමහර වෙනත් ස්ථානික තියෙන නිසා නැවත මෙවා රීස්ටෝ කරගන්න නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීම හැකියාව බොහෝට ලැබෙනවා. ඉතින් ඒ වගේ දැන් අපි මැනුවල් සිස්ටම් වල නම් එනම් නැවතත් ෆොටෝකෝපි ගහලා තමයි සමහරට තියාගන්න වෙන්නේ. ඉතින් එතකොට තව අර වගේම ඉඩක් සමහරට අවශ්‍ය වෙනවා. ඉතින් මේක අපිට කොයිතරම් නම් කරන්න අපහසුද කියන එක තමයි මම කියන්නේ. නිකමට වර්තමානයේ පවතින බැංකුවකට මේක මැනුවල් කරන්න කිව්වොත් බැංකුව එදාම බංකුවලට තියෙනවා අනිවාර්යයෙන්. මොකද ඒක මොහොතක්වත් ඒගොල්ලන්ට මේ වැඩේ දැන් මැනුවලි කරන්න බෑ. දැන් අනිවාර්යෙන් ඒක අපිට කරන්න වෙන්නේ පරිගණකගත කරලා. ඒක තමයි බොහොම ඉක්මනින් අපි බැංකුවකට ගියපු ගමන් මෙතරම් වේගෙන් අපිට ගනුදෙනුවක් සම්පූර්ණ කර ගන්න පුළුවන් මේ බැංකු පද්ධති තනිකර පරිගණකගත කරලා තියෙන නිසා. ඉතින් තව ප්‍රශ්නයක් තමයි සමහරවිට මේ ইনফরমේෂන් ෂෙයා කරගැනීමේ අපහසුතාවයක් මැනුවල් සිස්ටම් වල තියෙනවා. මම එක්තරා බැංක් එකකින් account එකක් open කරගත්තොත් ඒ බැංක් එකට අපි සල්ලි දාලා පස්සුව මට තවත් කොහරි ට්‍රිප් එකක් දුර ගමනක් ගිහින් මට තවත් සල්ලි ගන්න ඕන වුණොත් ඒ බැංකුවේම බ්‍රාන්ච් එකකින් ශාඛාවකින් මට සමහර සල්ලි ගන්න බෑ. මොකද මගේ account එක open කරන බැංකුවේ තමයි මේ සියලු විස්තර සමහර තියෙන්නේ. එතන ඒ බැංකුවේම වෙනස් ශාඛාවක මගේ විස්තර තහවුරු කරගන්න නම් කෝල් කර කර සමහරට ඒක ඇත්තටම ප්‍රායෝගික නැති දෙයක් කෙනෙක් තහවුරු කරනවා කියන එක සමහර බැංකුව අතර ටෙලිෆෝන් කෝල්ස් වලින් මේ ආපු කෙනා ගාලා දානවා. මේ තරම් තාක්ෂණයේ දියුණුවලත් මිනිස්සු අතරම වංචා කරන්න පුළුවන් ක්‍රම සහ විදි හදාගෙන තියෙනවද කියන එක. රයිට්. එතකොට එතනදී අපි අපහසුතාවයකට පත් වෙනවා. අපේ සල්ලි අපි බැංකුවේ දාන්නේ තවත් කොයි හරි අපහසුතාවයකට පත් වෙන වෙලාවක ඕනම වෙලාවක මේ බැංකුවක් ළඟට ගියොත් අපිට සල්ලි ගන්නගෙන මුදල් අපහසුතාවයකදී ට්‍රිප් එකක් ගිහලා සල්ලි මදි වුණා කියලා හිතන්න මොකක් හරි දෙයකට කන්න බොන්න නවතින්න වෙනවා හදිසියෙ මොකක් හරි හේතුවක් මත වෙන්න පුළුවන්. අපිට මුදල් අතේ නැති වුණොත් අපි මොකද කරන්නේ? අපි බැංකුවක් යන යන ඕන තැනක දැන් බැංකු පහසුකම් ගැන බය නැති නිසා සමහරවිට මිනිස්සු බයක් නැතුව බැංකුවල සල්ලි දාන. ඉතින් ඉස්සර ඒ වගේ අපහසුතා මිනිස්සුන්ට තිබුණා මේවා මැනුවල් සිස්ටම් හැටියට යන අවස්ථාවල. රයිට්. ඉතින් ඒ වගේ අවශ්‍ය. එතකොට අපි සමහරවිට අපි විශේෂ මැනුවලි කරනකොට මේ ඩේටා ඩුප්ලිකේට් වෙනවා කියන එක දත්ත නැවත නැවත පිටපත් වෙනවා කියන එක විශේෂයෙන් සිදුවෙන කාරණාවක්. එතනදී ඔයාලට ඔය අපි ඉදිරියේදී ඩේටාබේස් කියලා වෙනම පාඩමක් තියෙනවා. ගොඩක් ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන එකක්. එතනදී මට මතක හැටියට 8 වෙනි පාඩම හෝ 8 වෙනි පාඩම හැටියට දැනලා තියෙනවා ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන් පාඩම් වල පිළිවෙල. නෝ දැනට 8 වෙනි පාඩමේ ඩේටාබේස් කියලා අපි විශේෂයෙන් අපි ගමු ඩේටාබේස් ලෙසන් එකක්. ඒ ඩේටාබේස් ලෙසන් එකේදී විශේෂයෙන් මේ දත්ත නැවත පිටපත් වීම මේ මැනුවලි කරද්දී අත්විරුව කරද්දී දත්ත නැවත පිටපත් වීම කියන ප්‍රධාන දෝෂය ගැන අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් වෙයි. ඒතනදී ඔයාලට විශේෂයෙන් ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙවි. එතන ඔයාලගේ ටියුට් එක බලන්න. ටියුට් එකේ තියෙනවා පොඩි එක්සැම්පල් එකක් දාලා ඩේටාබේසස් වලට පොඩි ඩේටාබේස් එකක තියෙන ටේබල් එකක් ඩේටා ඩුප්ලිකේෂන්ස් කියන එක ගැන පොඩි අදහසක් ගන්න. දැන් ඔයාලා දැක්කිනවා ඒ වගේ තියෙනවා නම උපන්දිනේ පන්තිය ගෙවීම වාරය කියලා. මෙතනදී මේ සඳුන් කියලා කීප දෙනෙක් මෙතන සඳහන් වෙලා තියෙනවා. උපන්දිනේ තියෙනවා. ඉතින් අපි බැලු බැලුවට අපිට දැනෙනවා මේ එකම උපන්දිනේ එකම නම එකම පන්තිය තියෙනවා. ගෙවීම වල මුදල ප්‍රමාණයක් පොඩි වෙනසක් වෙලා තියෙනවා. එතකොට වාරය 1 2 3 කියලා තියෙනවා. මේ එකම පුද්ගලයාද පුද්ගලයන් කීප දෙනෙක්ද කියන එක අපි තහවුරු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් අපිට මෙතන තියෙනවා. එතන අපි දැනට ගමු මේ ඉන්නේ එකම පුද්ගලයා කියලා අපි ඇසියුම් කරොත් උපකල්පනය කරොත් මේ ඒ පුද්ගලයාම පළවෙනි වාරයට ගෙවීම කරලා තිනවා දෙවෙනි වාරයට ගෙවීම කරලා තිනවා තුන්වෙනි වාරයටත් ගෙවීම කරලා තිනවා මේ විදිහට ඒ ගෙවීම තහවුරු කරන්න ඒ පුද්ගලයාගේ නම උපන්දිනේ නැවතත් ඒ වගේ
ෆිල් කරලා තිනවා. මේ ලෙස අපි ගත්තොත් තවත් ළමයි 50 දෙනෙක් විතර මේ කියන පන්තිය තුල ඉන්නවා නම් ඒ කොහොමද මේ 50 දෙනා එක් කෙනෙකුට රෙකෝඩ්ස් තුනක් කරනකොට වාර තුනට ගෙවීම තහවුරු කරන්න අවශ්‍ය නිසා විතර 50 දෙනාට 50 වැඩි කිරීම තුන 150ක් රෙකෝඩ්ස් යනවා. නමුත් පන්තියේ ළමයි ඉන්නේ 50 දෙනයි. රෙකෝඩ් 150ක් ඒ වෙනුවෙන් බෑ වෙනවා. මොකද අපිට හේතු වුණේ මේ වාරයන් තුනක් එක්කෙනෙකුට ගෙවන්න තියෙන නිසා. එතන මෙතනදී අපි තවදුරටත් තියෙන ප්‍රශ්න තමයි මේක කොහොමද අපි ඒ තමයි data duplicate වෙනවා කියලා කියන්නේ. මේ 50 දෙනෙක් වෙනුවෙන් තම වැඩිපුර රෙකෝඩ් 100ක් ඔක්කොම 150ක් රෙකෝඩ්ස් පැමිණීම කියන එකම නැවත පිටපත් වීම. ඉතින් මේවා මේ සඳහා විවිධ විසඳුම් පරිගණකගත දත්ත ගබඩාවල අපි ගත්තොත් computerized databases වල අනිවාර්යෙන් හොඳ විසඳුම් දීලා තියෙනවා. මේ කියන නැවත නැවත පිටපත් වීම විශේෂයෙන් මූලික දත්ත නැවත නැවත පිටපත් වීම නම කියනක උපන්දිනේ කියන එක ඒවා ස්ථාවර දේවල් නැවත නැවත වෙනස් වීමේ වෙනස් වෙන්නෙම නෑ බොහෝ විට. එතකොට උපන්දිනයක් කියන එක කවදාකවත් වෙනස් කරන්න බැහැනේ අපිට. පොදුම දවසේ පොදුම දවසමයි. වගේ මූලික දත්ත කියනවා නැවත පිටපත් වීම පුළුවන් තරම් අවම කරන්න විවිධ උපක්‍රම පරිගණක දත්ත ගබඩාවල computerized database වල දත්ත උත්සාහයන් අපිට ඉදිරි අර මං කිව්ව පාඩමේදී විශේෂයෙන්ම 8 වෙනි විතර පාඩමේදී අපිට මේක පුළුල් ලෙස ඉගෙන ගන්න ලැබේ. දැනටමත් මං හිතනවා මේක සරල ලෙස ඔයාලට තේරුණා. මෙතනදී එකම සඳුන්ලා තව ඉන්න පුළුවන්. මොකද සමහරට මේ කියන උපන්දිනයේදීම ඉපදිච්ච තව සඳුන්ලා ඉන්න පුළුවන්. මේ පන්තියකම 10A කියලා කියන්නේ එක එක ස්කෝලවලත් 10A පන්ති තියෙනවනේ. දැන් ඔයාලගේ හැම ස්කෝලෙකම 10A පන්ති තියෙනවනේ. ඉතින් කොහොමද තහවුරු කරන්නේ? ස්කෝලේ නමක්වත් සමහරට නැහැ. එතකොට මේ එකම පුද්ගලයාද පුද්ගලයන් සඳුන් ළම තුන් දෙනෙක්ද කියන එකත් අපිට තහවුරු කර ගැනීම අපහසුතාව තියෙනවා. ඒ වසඳහත් විසඳුම් පරිගණකගත දත්ත ගබඩාවල අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ඉතින් මේවා තමයි අපි දකින මැනුවල් සිස්ටම් වල තියෙන ප්‍රධාන අවාසි එහෙම නැත්නම් ඩ්‍රෝබැක්ස් කියලා කියන්නේ. ඉතින් එතනදී අපි අර මං කලින් කිව්වාගේ data search කරන්න දත්ත හොයන්න ඒවා update කරන්න update කිරීමේදී සිදුවෙන වැරදි වැඩි. මොකද එකම දත්තයේ කීප පොලක සටහන් වෙනකොට සමහරට අපි නැවත අප්ඩේට් කරද්දී ඒ කීප පොළම අපි හිතමු ස්ථාන තුනක තියෙනවනම් ස්ථාන තුනම නැවත අප්ඩේට් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. එක තැනක වුණ අපිට අමතකුනොත් එන්න එතන තියෙන ඉන්කන්සිස්ටන්සි එකක් දත්ත අතර නොගැලපීමක් සමහරට තියෙන්න පුළුවන්. එතනදී තම ගැටලු රාශියකට මුහුණ පානවා. රයිට්. එතකොට වියදම අධිකයි. සමහරට මේ තොරතුරු නඩත්තු කරන්න මම අර කලින් කිව්වා වගේ කවුන්සලට මේ කවුන්ට් ෆයිල්ස් වෙන වෙනම අපි හිතමු මිලියනයක් මිනිසුන් සඳහා මිලියනයක් ෆයිල්ස් තියෙනවා නම් මේවා නඩත්තු කරන්න වෙනම පුද්ගලින් ගන්න වෙනවා. ඒ කියන්නේ වෙනම අපි දුම් පියන්ලා වෙන්න පුළුවන්, ඒ කියන්නේ ගබඩා පාලකයෝ වෙන්න පුළුවන්. ඉතින් ඔය සියල්ල එක පරිගණකයක් ඇතුලේ දාන එක අද බොහොම සිම්පල් වැඩක්. ඒකට ලොකු ධාරිතාවක් වැය වෙන්නේ නැහැ, ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මැනුවල් සිස්ටම් වල වියදම අධිකයි කියන එකත් අපි අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. රයිට්. ඉතින් ඔයලස අපිට ගොඩක් දීර්ඝ ලෙස ඒ ගැන ඕනම් අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. ඒ වයි ඉදිරියට ඔයාලට මම හිතනවා මේ පාඩම් ඉදිරියට එන පාඩම් මාලාවල තියෙන අත්දැකීමුත් එක්ක ඒව තවදුරටත් ඔයාලට බොහොම සරල කාරණා වේවි. තොරතුරු තාක්ෂණයේ 15 වීම කියන එක යටතේ අර අපි කලින් කතා කරපු අවාසි නිසා ඩ්‍රෝබැක්ස් නිසා, ඒ කියන්නේ මැනුවල් සිස්ටම් වල තිබුණු ඩ්‍රෝබැක්ස් එහෙම නැත්නම් අවාසි නිසා තොරතුරු තාක්ෂණයේ ඒක පමණක් නෙමෙයි, තව විවිධ හේතු තියෙනවා තාක්ෂණයේ පැමිණීම තාක්ෂණයේ 15 වීම කියන එක. අපි කතා කරොත් පොයින්ට් ෆෝම් එකෙන් විශේෂයෙන් ඔයාලා දන්නවා දැන් පරිගණකයක් කියන එක ඉදිරි මුලින්ම බිහිුනේ නැහැ. මිනිසුන්ට එහෙම අවශ්‍යතාවයක් එකපාර හැංගුනේ නැහැ. එතකොට මිනිසුන්ට මුලින්ම තිබුණු ප්‍රධානම ගැටලුව තමයි මේ ගණනය කිරීමක් කියන එක කොහොමද කරගන්නේ. ඒ මිනිස්සු ගණන් කරනකොට ඔගොල්ලෝ දන්නා විවිධ ක්‍රම පාවිච්චි කරා, ඇඟිලි පාවිච්චි කරා වෙන්න පුළුවන්. එතකොට තවත් ස්ටික්ස් වල පොඩි පොඩි ස්ටිචස් අර පොඩි පොඩි කත්තු එහෙම කපලා නිකන් ඒ වගේ විවිධ ක්‍රම මිනිස්සු අර පැරණිම ක්‍රම අපි කතා කරොත් ඒ කියන ගණනය කිරීමේ ක්‍රමවේද තමයි මිනිස්සු පාවිච්චි කරේ. ඒතුළ වලට මතක ඇති මම හිතන්නේ අහලා ඇති සමහරට ඇබකස් වගේ යන්ත්‍ර දැන් චීනයේ මීට අවුරුදු මම හිතන්නේ 2000කට 3000කට ඊටත් එහා ගියපු අතීතයක් තියෙන ඇබකස් වැනි යන්ත්‍ර මිනිසුන් නිර්මාණය කරා. ඉතින් මිනිසුන්ට මූලිකවම තිබුණු ප්‍රධානම තිබුණු ගැටලුව තමයි මේ ගණනය කිරීම ගණන් කිරීම කියන එක කොහොමද කරන්නේ, ඒකට උපකරණයක් නිර්මාණය කරන්න බැරිද කියන එක. ඒක තමයි ඒකම තමයි ටික ටික වැඩි දියුණු වෙමින් අවසාන වශයෙන් පරිගණකයක් දක්වා මේක වර්ධනය වෙන්නේ. පරිගණකය කියන අද වර්තමානයේ තියෙන සංකීර්ණ පරිගණකය දක්වා වර්ධනය වෙන්නේ. එතකොට අපි ඊළඟට අපි ගත්තොත් දැන් වර්තමානයේ තියෙන අපේ විවිධ වෘත්තීය ශේෂ්ත්‍ර වල තියෙන අවශ්‍යතා, ඉන් පසු වෙන අවශ්‍යතා,
ඒ ශේෂ්ත්‍රවල තියෙන ක්‍රියාවලීන් කොහොමද සරල කරගන්නේ අපිට পেපර් වර්ක්ස් නැතුව ඒ කියන්නේ ලීකිවිලි නැතුව අපිට බැරිද මේවා පරිගණක ඔස්සේ කරගන්න කියන එවැනි අවශ්‍යතා ඊට පස්සේ වල දන්න වර්තමාන අන්තර්ජාල අවශ්‍යතා ඉන්ටර්නෙට් කියන එක බොහෝ විට අපිට ප්‍රධාන වශයෙන් ප්‍රබල වශයෙන් අවශ්‍ය වෙන වර්තමාන අවශ්‍යතා එතකොට අපි ගත්තොත් වෛද්‍ය විද්‍යාව වැනි ශේෂ්ත්‍රවලදී ඔය MRI ස්කෑන CAT ස්කෑන වගේ විවිධ යන්ත්‍රෝපකරණ මේ පුද්ගලයින් මනින්න කියන්නේ මේ මෙෂර් කරන්න ඒවා එක එක විවිධ ස්කෑනර් සමහරලාට තියව පරිගණක පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. එතකොට එවැනි උපකරණ වල අවශ්‍යතා. රයිට්. එතකොට ඔයාලා දන්න මේ දවස්වල දැන් COVID-19 වගේ වෛරස් එකක් ඒ මනින උපකරණ පවා ඉතින් පරිගණක ආශ්‍රිතව නිර්මාණය වෙන උපකරණ. රයිට්. හරි. එතකොට අපි ඊළඟට අපි ගත්තොත් ඔය GPS වගේ තාක්ෂණයක් අපි අද ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් කියලා කියන්නේ. ඒ වගේම මොබයිල් ෆෝන්ස් වල ස්මාර්ට් ෆෝන්ස් වල මම හිතන්නේ වර්තමානයේ ප්‍රබල ලෙස භාවිත කරනවා දැන් GPS වගේ තාක්ෂණයක් අදිසිය පාරක් තොටක් හොයාගන්න බැරුවොත් ඉස්සර කරන්නේ මිනිස්සු කාගෙන් හරි මග තොටක් අහන එකනේ කරන්නේ. එතකොට ඉතින් අහනකොට සමහර අය මාර්ග මග දන්නේත් නැහැ. එතන නිකන් සමහරට කියන ඔන්න ඔය පැත්තෙන් තමයි යන්න තියෙන්නේ කියලා. ඉතින් අපි සමහරට ඒ වගේ කීප දෙනෙක් වැරදි මාර්ග උපදේශයක් දුන්නොත් අපි සෑහෙන දුරක් ගිහිල්ලා තමයි සමහර වෙලාවට මේ අපිට වරදීමක් වුණා කවුරු හරි කෙනෙක්ගෙන් සමහරට අයියෝ අර ගොඩාක් දුර පාස් කරලා ඇවිල්ලානේ කියලා. ඉතින් හරි රස්තියාදු වෙන අවස්ථා සමහරට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ Google Map වලත් අපි පාවිච්චි කරන GPS තාක්ෂණ වලත් මෙව වැරදි අඩුපාඩු වෙනවද වෙනවනේ නේද කියන එක. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අපේ රටේ GPS තාක්ෂණයේදී අපිට ලැබෙන චන්ද්‍රිකා උදව්. අපි ගත්තොත් දැන් කොළඹ වගේ තදාසන්න ප්‍රදේශවල මේක ප්‍රබල ලෙස මේ සඳහා සහාය සමහර ලැබෙනවා. ඉතින් ටිකක් දුෂ්කර පළාත්වලට ගියපුවාම අපිට චන්ද්‍රිකා තාක්ෂණයන් භාවිත කිරීමේ ටිකක් පොඩි පොඩි අපහසුතා සමහරට එන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් වල තියෙන අපහසුතා වෙන්න පුළුවන්. ඒව තනිකර Google Map එකේ සමහර අප්ඩේට් නොවිචි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා GPS වල සාමාන්‍යයෙන් අවම වශයෙන් නිවැරදි ස්ථානය හරියටම තහවුරු කරගන්න අවම වශයෙන් චන්ද්‍රිකා තුනක්වත් සහාය දෙනවා නම් එතනින් තමයි අපිට හරියටම ස්ථානය තහවුරු කරගන්න පුළුවන්. සමහර චන්ද්‍රිකා ප්‍රමාණය අඩුවෙන්න අපේ ගමනාන්තය සම්බන්ධයෙන් මේ නිවැරදිම පොයින්ට් එක හරි ස්ථානය ස්ථානගත කරගන්න බැරි අපහසුතා සමහරට තියෙන පුළුවන්. අපි නමුත් අපිටම කියලා බෞද්ධලික චන්ද්‍රිකා තාක්ෂණයක් අපි බොහෝ විට භාවිත කරන්නේ නැති ප්‍රශ්නත් මේකට හේතු වෙනවා. වෙනත් රටවල් වලින් දියත් කරපු චන්ද්‍රිකා වන් වල සහයෙන් තමයි අපි දැනට GPS වල තාක්ෂණය GPS තාක්ෂණය භාවිත කරන්නේ. තනුව වගේ ගැටලු රාශියක් නිසා GPS වල තියෙන නිර්වද්‍යතාවය පිළිබඳ පොඩි පොඩි ගැටලු තියෙන පුළුවන්. මේකේ තාක්ෂණයේ අඩුවක් නෙමෙයි අපි තාක්ෂණය තුළට යොමු වීමේ ප්‍රවණතාවයේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි සමහර GPS වල නිවැරදි මාර්ග සිටියම මාර්ගය අපිට නොපෙන්වන්නේ නිවැරදි පාරවල් සමහරට ලැබෙන්නේ තාක්ෂණයේ තියෙන දුර්වලතාව නිසා. මේ තාක්ෂණයට අවශ්‍ය ප්‍රමාණවත් අවශ්‍ය අවම සම්පත්තික අපිට ලැබුණොත් අපිට ඒ කියන මැප් එකේ වරදින ප්‍රතිශතය ඉතාමත්ම අවමයි නොසැලකිය හැකි තරම් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඔය POS POS system කියලා අපි කියන point of sales කියන එක ඔයාලා දන්නවා cashier එකේදී ඒ bill කරනකොට ඒ තියෙන system වගේ ඒ පද්ධතිය. right. එතකොට අපි CT scanners මං කිව්වා QR code වගේ තාක්ෂණයන් smartphone එකත් එක්ක පැමිණිච්ච අවශ්‍යතාවයක්. ඔයාලා දන්නවා product එකක සම්පූර්ණ සමහර වෙලාවට අවශ්‍ය තොරතුරු ගහන්න ගත්තපුවාම ඒකේ අර ඔයාලා දන්නවා බාහිර ආවරණය වෙන්න පුළුවන් පොඩි box එකක් වෙන්න පුළුවන්. ඒ box එකේ ඔක්කොම ingredients අනම්මනම් ඒ කියන්නේ ඇතුළත් වෙලා අඩංගු දෑ සමහරලාට ඒකේ පාවිච්චි කරන්න මොන අවශ්‍යතාවය මතද මොකද්ද මේ product එකේ නම ඒ මිලිලීටර ගාන සමහරට price එක වගේ ගොඩාක් දේවල් සමහරට දාන්න ගියපුවාම ඉතින් වල දාන පොඩි අකුරෙන් සමහරලාට සමහර products වල නිෂ්පාදනයන් වල ඒ පෙට්ටි වල ගහලා තියෙන ඉතින් සමහරට අපහසුතාවයෙන් තමයි සමහර කෙනෙක් කියවන්නේ. එතකොට ඒ ආයතනයේ ඒ තවත් products මොනවද තවත් නිෂ්පාදන මොනවද කියලා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අවශ්‍යතාවයත් ඒ කියන වෙලෙන්දන්ට ඒ කියන නිෂ්පාදකින සමහරට තියෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම box එකේ අර ඔය කියන ඇසුරුමේ සමහරට ගහන්න අපහසුතාව. ඒ අනුව පාරිභෝගිකයෝ තුළ ස්මාර්ට් ෆෝන් වගේ උපාංග
මගේතන බහුතරයක් ගාව තියෙන නිසා දැන් ගොඩක් අය උත්සාහ කරනවා ඒ කියන බොක්ස් එකේ QR කෝඩ් එකක් දාලා ඒ QR කෝඩ් එක හරහා ඒ අදාළ නිෂ්පාදන ආයතනයේ වෙන්න පුළුවන් වෙබ් අඩවියට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ නිෂ්පාදනය කරන එම ප්‍රොඩක්ට් එකේ නිෂ්පාදනයේ විස්තරත් සමහරට තවත් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට්ස් වල නිෂ්පාදනයන් වල විස්තරත් ඕන විස්තරයක් ඒ වෙබ් අඩවිය තුලින් සැපීමේ සපයලා ඒ මොහොතේම ඒ පරිශීලකයාට ඒ පහසුකම ලබා දීම වගේ එකක් තමයි QR කෝඩ් එක බාකෝඩ් එකයි QR කෝඩ් එකයි පටලවා ගන්න එපා බාකෝඩ් එක කියන එක වෙලෙන්දාට ඒ බිල් කිරීමේ අවශ්‍යතාවය මත ලැබෙන පහසුකමක් එතකොට QR කෝඩ් කියන්නේ පාරිභෝගිකයාට ලැබෙන පහසුකම පාරිභෝගිකයාගේ පැත්තෙන් එයාට වාසිදායක පහසුකම එතකොට අපි ගත්තොත් ඊළඟට CCTV කැමරාස් කියන එක මම හිතන්නේ වැඩි ගොඩාක් විස්තර වලට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ක්ලෝස් සර්කිට් ටෙලිවිෂන් කියලා අපි කියනවා ඉතින් එතනදී CCTV කැමරාස් භාවිත කරද්දී ගොඩක් වෙලාට ගෙදරක ආරක්ෂාවට අපි CCTV පමණක් නෙමෙයි සමහරට security alarm system සමහරට අපිට කතා කරන්න වෙනවා මේ දැන් ඔෆිස් එකක CCTV කැමරා සමහරලාට වෙනද සැලක CCTV කැමරාස් ගන්න එක කිසි පාඩුවක් නෑ මොකද සමහරලාට ආරක්ෂණ උපක්‍රම ආරක්ෂක ක්‍රමවිධි security system ඔය කියන ආයතන වල එකක් නෙමෙයි සමහරට කීපයක් දියත් කරන්න වෙනවා ඉතින් හොඳයි මොකද අපි එක ආරක්ෂාවකට වඩා වැඩි ආරක්ෂාවන් ගණනාවක් අපිට සපයන්න පුළුවන් නම් දෙන්න පුළුවන් නම් එක ආරක්ෂා පද්ධතියක් disable වුණත් අක්‍රිය වුණත් තවත් ආරක්ෂණ පද්ධතියකින් ඒ වදුර ඒ කියන අනතුර හෝ එහෙම නැත්නම් ඒ කියන මංකොල්ල කෑම වෙන්න පුළුවන් ඒ උනේ කොහොමද කියන එක තහවුරු කරගන්න හරි ඒගොල්ලෝ ඒ උන් අල්ලා ගන්න හරි මොකක් හරි ක්‍රමවේද පුළුවන් ඒ සාමාන්‍යයෙන් හොරු මංකොල්ල කාර්යෝ අදාළ ආයතනය මංකොල්ල කන අවස්ථාවේදී හොරකම් කරන අවස්ථාවේදී ඒ එක security system එකක් හරහා බොහොම පහසුවෙන් යන්න දෙන්නේ නැතුව තව security system කීපයක් තුලින් යනකොට ඉතින් සමහරට ඒක ඒ හොරෙකුට උනත් ලොකු අපහසුතාවයක් එන්න පුළුවන් ඉතින් හරි ලේසි එතකොට පද්ධතියක් මේ ආයතනයක් ආරක්ෂා කරගන්න. නමුත් ගෙදරකදී අපි විශේෂයෙන් CCTV කැමරා අසුගල දානවා මේ CCTV කැමරා එකක ඇත්තටම වෙන්නේ ඒ ඒරියා එක රෙකෝඩ් කරගන්න එක වෙන කිසිම අමතර පහසුකමක් ඒකේ බොහෝ විට නැති නිසා ඉතින් ගෙදරකට සමහරලාට හොරෙක් ඇවිල්ලා මේ ඇවිල්ලා බඩු හොරකම් කරගෙන ගිහිල්ලා සමහරට මූණු එහෙම වහගෙන හොරකම් කරන් ගියන් පස්සේ සමහරලා CCTV එක බැරුවා කියලා සමහරට ඒක පොලිසියට සැපයුවා කියලා සමහරලාට ඒකේ ලොකු වාසියක් සමහරට ගන්න බෑ. ඉතින් අපි ගෙදරකට ආවන් පස්සේ ඒක රෙකෝඩ් කරගත්තා කියලා මං හිතන්නේ ඒකේ ලොකු වාසියක් නිවසකට සමහරට නැති වෙන්න පුළුවන් ඊට වඩා අපි ගෙදරකට ඇතුල් වෙන පෙර යම් කිසි ලාම් සිස්ටම් එකක් තුලින් ඔය කියන හොරා ඔය කියන පුද්ගලයා පන ගන්න පුළුවන් නම් මොකද එයා එක්සයිට් බය වෙනවා සමහරලාට ලාම් සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙනකොට මොකද අහල පහල ගෙවල් වලට පවා එන සිස්ටම් එකක් එතනදී ඒ ලාම් සිස්ටම් එකෙන් සමහරලාට පොලිස් ළඟම තියෙන පොලිස් ස්ථානයට ඔටෝමැටිකලි ටෙලිෆෝන් කෝල් එකක් වෙන්න පුළුවන් මැසේජ් එකක් පණිවිඩයක් වෙන්න පුළුවන් ඉතින් ඔය වගේ ස්වයංක්‍රීයව පණිවිඩ හුවමාරු ක්‍රම පවා මේ සිකියුරිටි සිස්ටම් වලට ඇලාම් සිස්ටම් වලට දාන්න පුළුවන් ඉතින් නිවසක ආරක්ෂණයට මම හිතන වඩාත්ම සුදුසු CCTV කැමරාස් කමක් නැහැ සෙටප් කරගත්තට නමුත් සිකියුරිටි ඇලාම් සිස්ටම් එකක් තියෙනවා නම් ඒක තමයි අඩු වියදමකින් කරගන්න පුළුවන් නිවසකට කරගන්න පුළුවන් හොඳම ආරක්ෂාව වෙන්නේ අනිවාර්යයෙන් තොරතුරු තාක්ෂණයේ 15 වීමේ යටතේ කතා කරපු උදාහරණ ටිකක් තමයි අපි මේ දැනටමත් කතා කරගෙන යන්නේ. දැන් RFID වගේ තාක්ෂණ රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් වල දානවා. එතනදී අපි ගත්තොත් ඔය වල දානවා ඩිස්කවරි වගේ වැඩසටහන් වල Amazon වගේ වනාන්තර වල සමහර වෙලාවට ඔය අල්ලා ගන්න සත්තුන්ගේ සමහරලාට RFID ටැග්ස් සමහරලාට ඒ බෙහෙතක් හේතක් වෙන්න පුළුවන් ඒ සතාට සපයලා සමහරලාට පරිසරයට නිදහස් කරගද්දී නිදහස් කරද්දී ඒ සමහරට ටැග් එකක් කණේ හෝ බෙල්ලේ හෝ සමහරට එල්ලලා තමයි යවන්නේ මොකද හේතුව සමහරලාට ඒ සතාව ට්‍රැක් කරගන්න අවශ්‍යතාවයක් සමහරට ඒ සතා සමහර වෙලාවට නැවතිලා ඉන්නේ කොහෙද දැන් මේගොල්ලෝ මොනිටර් කරන්න බෑ මේ සතා සමහරට ලොකු වනාන්තරයකට නිදහස් කරන් පස්සේ බෙහෙත් කරන් පස්සේ ඒ සතාම නැවත යම්කිසි හේතුවක් මත සමහරලාට මේ කරපු එදකම සාර්ථක වුණාද නැද්ද කියන එක තහවුරු කර ගැනීම අපහසුතාව සොයා ගැනීම අපහසුතාව තියෙන නිසා මේගොල්ලෝ ඒවා ඒ සතා පරිසරයට නිදහස් කරන් පස්සේ ඒක ට්‍රැක් කරගන්න පහසු වෙන පරිදි තමයි ওই ටැග් එක සමහරට එල්ලන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් තවත් ස්ථානයක සිට මේ සතා වනාන්තර තුර මොනිටර් කරන්න කොහොමද මේ යන්නේ කොහෙද යන්නේ නැවතිලා ඉන්නවද එකම තැන බොහෝ වෙලාවක් සමහරට ඉන්නවද ඒ අනුව ඒ සතාට තවත් දුරට මේ විහිද හරි ගියාද නැද්ද අසාධ්‍යයිද ඉතින් ටක් ගාලා ඒ අවශ්‍ය තැනට ලොකේට් වෙන්නත් එයාට පහසුව ලැබෙනවා මොකද මේ සතා යන්නේ නැතෙන්
ට්‍රැක් වෙන නිසා රයිට් ඒ වගේ පහසුකම් RFID වල තියෙන එකම පහසුකම මොක විතරක් නේ සමහරට ඔයගොල්ලෝ දන්නවා highways වල toll collectors අර අපි exit සහ enter වෙන තැනදී විශේෂයෙන් exit එකේදී සල්ලි ගන්නකොට RFID devices වලින් මේ RFID tag හරහා බැංකුවෙන් යම්කිසි මුදලක් ඉබේම අඩු වෙන මොකද අපි සමහරලාට පර්සිකෙන් සල්ලි අදලා දෙනකොට ඒවල මාරු exchange කරද්දී අපි විශේෂයෙන් මුදල් හුවමාරු කරගනිද්දී ඒකට යම්කිසි වෙලාවක් ගත වෙනවා එතකොට ඒ වෙලාවෙ එක්කෙනෙකුට ඒ ගත වෙන සුළු අමතර කාලය සමහරට highway එකේ අපි ගොඩක් දුර ආවන් පස්සේ ලොකු පෝලිමක් දිගු පෝලිමක් තිබුණොත් මේකේ වෙලාව තවදුරටත් වැඩි වෙනවා ඉතින් අපිට පුළුවන් නම් අර ඇහැරෙන වැහෙන වැහෙන ගේට් එකේ RFID reader එකක් දාලා ඒ RFID device එක වාහනේ තියෙන device එක බැංකුවකට සම්බන්ධ කරලා ඒ ගෙවීම ස්වයංක්‍රීයවම කරගන්න පුළුවන් පහසුකමක් දෙන්න පුළුවන් නම් මම හිතනවා අර මාරු සල්ලි මුදල් හුවමාරු කර ගැනීම දෙවන කාලය තවදුරටත් අඩු කර ගැනීම හැකියාව තියෙනවා එතනදී එතකොට අපි දන්නවා ඔය කවුන්ට් එකක් ගන්න වෙලාවට RFID තාක්ෂණයෙන් පාවිච්චි කරනවා සමහරලාට සුපර් මාකට්ස් වල ඔය බාණ්ඩ බුක් ෂොප් වල සමහරට පොත් වෙන්න පුළුවන් RFID රීඩර් එකක් සමහරට අල්ලන් ගියපුවම මේ පොත් වල කවුන්ට් එකක් එමෙ නැත්නම් ඔය ප්‍රොඩක්ට්ස් වල කවුන්ට් එකක් වල දානවා සාමාන්‍යයෙන් අදාළ ඔය වෙළඳ ආයතන වල ඔය බාණ්ඩ ගණන් කරන්න අවශ්‍ය වෙනවා මොකද සිස්ටම් එකේ පෙන්වන ගාණ ඉතුරු ගාණ බාණ්ඩ විකුණලා විකුණලා ඉතුරු වෙලා තියෙන ගාණ දැනට රැක් එකේ තියෙන ගාණට සමාන වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට අපි හිතමු යම්කිසි Apple ගෙඩි 10ක් තාම රැක් එකේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට වාගේ කම්පියුටර් සිස්ටම් එකෙත් පෙන්වන්න ඕනේ Apple ගෙඩි 10 තාම විකිණිලා නැහැ. ඒවා ඒ සිස්ටම් එකෙත් එහෙම පෙන්වන්න ඕනේ. ඉතින් මොකක් හරි වෙනසක් තියෙනවා නම් එතනදී අපිට තහවුරු කරගන්න පුළුවන්. මොකක් හරි අභ්‍යන්තරේ හොරකමක් හෝ සිද්ධ වෙලා තියෙනවා. එතකොට පුළුවන් ඔන්න CCTV කැමරාස් චෙක් කරලා බලන්න. මොකද සිස්ටම් එකේ පේනන ගාන නෙමෙයි රැක් එකේ තියෙන ඊට වඩා අඩු ගාණක් බොහොම සූක්ෂම ලෙස සිස්ටම් වල සෙකියුරිටි ඔය කියන දොරවල් වල සපිරිමු රෙදි කියලා දොරවල් වල සවි කරලා තියෙන සෙකියුරිටි පද්ධති වලින් බොහොම සූක්ෂම රින්ගල ගිහිලා තිනවා. බොහෝ විට ආයතනෙම කෙනෙක් හොරකම් කරා වෙන්න පුළුවන්. ඉතින් එතනදී CCTV කැමරාස් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද මේ සූක්ෂම ලෙස මේ හොරකම සිදු කරගත්තේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතන වලින් ඒ බාණ්ඩ සිස්ටමයිස් කරලා තිබුණා පරිගණකගත කරලා තිබුණත් ඒව නැවත ගණන් කරලා චෙක් කර ගන්න. ඒ ගණන් කිරීම පහසු කර ගන්න තමයි බොහෝ විට RFID රීඩර්ස් එතනදී පාවිච්චි කරනවා. ඒ කියන්නේ RFID රීඩර්ස් වල තියෙන භාවිතයේ මෙතනින් නිමා වෙන්නේ නැහැ. තව විවිධ අවශ්‍යතාවයන් සඳහා මේ RFID උපාංග භාවිත කරන්න පුළුවන්. ඒතකොට ඔයාලගේ ටියුට් එකේ මම මේ දාලා තියෙන අර උදාහරණ තමයි මේකෙන් එක පොඩි මතක් කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. හරි. මේවා මාතෘකා වශයෙන් වෙන වෙනම දාලා නැති වුණාට එලෙස උදාහරණ ඉතින් අතිතරම් අපිට කතා කරන්න පුළුවන් ඉගෙනුත් ප්‍රධාන උදාහරණ කීපයක් මම හිතුව මතක් කරොත් හොඳයි කියලා මේ තොරතුරු තාක්ෂණය පහළ වීම කියන එක යටතේ වර්තමානයේ අපි බහුල ලෙස පාවිච්චි කරන පද්ධති කීපයක් දැනට රයිට් ඒතර ෆින්ගර්ප්‍රින්ට් මැෂින්ස් ගොඩක් වෙලාවට ආයතන තුල පැමිණීම සහතික කරගන්න මොකද ගොඩක් වෙලාවට පැමිණීම සම්බන්ධයෙන් ගොඩක් වංචා ඉස්සර අපි පොතක අස්සම් කරලා සමාහට ඇතුළට යන්න ඒක අස්සල සමාහට වෙන කෙනෙකුට දාන්න පුළුවන් ඉතින් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකකට වෙන කෙනෙකුගේ ඇඟිලි සලකුණක් තව කෙනෙකුට කරන්න බැරි නිසා කරන්න අපහසු නිසා විවිධ තාක්ෂණික උපක්‍රම අපි කියනවානේ සාමාන්‍යයෙන් රටක් තාක්ෂණිකව දියුණු වෙද්දී හොරු තාක්ෂණිකව බොහෝ විට දියුණු වෙනවා එනිසා ඒවා අපිට හොර ක්‍රම වලට මේවා කරන්න බෑ කියලාම කියන්න බෑ ඉතින් විවිධ සිදුරු ඒ කියන්නේ security holes ආරක්ෂණ දුර්වලතා සමහරට තියෙන පුළුවන්. ඉතින් ඒ තුලින් සමහරලාට වංචා කරන්න බැරුව නෙමෙයි. නමුත් ඉතින් අපි මං හිතන්නේ ලොකු හැම දිනාටම බොහොම සරලව මේ වැඩේ කරන්න බෑ. එහෙම හොර කරන්න බෑ. ඉතින් තාක්ෂණයෙන් ඒවා පුළුවන් තරම් කරන්න බැරි වෙන මට්ටමටම දියුණු කරගෙන ඉන්න නිසා. රයිට් හරි. ඉතින් ෆින්ගර්ප්‍රින්ට් වලින් අපිට ඒ කරන වංචාව ඇත්තටම බොහෝ දුරට අඩු වෙනවා. වංචා කරන්න අපහසුයි. ඔය විදිහට අපි ගත්තොත් තොරතුරු තාක්ෂණය හා සංවිධාන තාක්ෂණය අපි ඒකාබද්ධ කරනවා නම් දැන් අපි ගන්නවා ටෙලිකමියුනිකේෂන් කියන එක අපි මොබයිල් ෆෝන්ස් වලින් කතා කරනවා වගේ නිකන් ඉතින් අපි කෝල් එකක් ගන්න එක ඒක බොහොම ලොකු ඉතිහාසයක් තියෙන එකක් නේ අපේ කමියුනිකේෂන් සමහරට ඉන්ටර්නෙට් ප්‍රබල ලෙස තොරතුරු තාක්ෂණය ප්‍රබල ලෙස නොතිබුණු කාලෙත් අපි කමියුනිකේෂන් කියන එක ඉතාම බොහොම ඊටත් වඩා ඈත අතීතයේ සිට දිනු වෙමින් ආපු පද්ධතිය. ඉතින් අපිට තොරතුරු තාක්ෂණය කියන එක කමියුනිකේෂන් එක සංනිවේදනයත් එක්ක ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතනදී
ඉන්ටර්නෙට් කියන එක ප්‍රබල භූමිකාවක් රඟ දක්වන. ඒ කියන්නේ කමියුනිකේෂන් වලට වර්තමානයේ තියෙන ප්‍රබලම තාක්ෂණය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. එහෙනම් ඔන්න තොරතුරු තාක්ෂණය අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා සංනිවේදනය කියන එක ප්‍රබල ලෙස ඉටු කරද්දී අපි කියනවා ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා. ඉතින් අපිට අන්තර්ජාලය කියන එක අමතක කරන්නම විදිහක් නෑ. නිකම් ইনফরমේෂන් ටෙක්නොලොජි නෙමෙයි. එතකොට ইনফরমේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි. මොකද ইনফরমේෂන් ටෙක්නොලොජි කියන එකට කමියුනිකේෂන් කියන ටර්ම් එක ඒකාබද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි ප්‍රබල ලෙස එතනදී කතා කරන්න උත්සාහ කරන්නේ ඉන්ටර්නෙට් ගැන. මෙතනදී අපි ඉන්ටර්නෙට් ගැන ඔයාලගේ ඉදිරි පාඩම් වල මීට වඩා ගැඹුරින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද වෙබ් අඩවිය දියුණු කිරීම කරන්නේ කොහොමද කියන එක පවා ඔයාලට ඉදිරියේදී ඉගෙන ගන්න තියෙනවා ඉදිරි පාඩම් වලදී. ඉතින් ඒක නිසා මෙතනදී අපි සරල අදහසක් පමණක් ගමු. මේ මම එකේ දාලා තියෙන ඔයාලට පොඩි ඉතිහාසමය කොටසක්. එතනදී සමහර ටර්ම්ස් ඔයාලට මෙතනදී අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා සරල අදහසක් ගමු. කොහොමද අපිට ඉදිරියේදී මේක ගැඹුරින් කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් World Wide Web කියන එක ඉන්ටර්නෙට් එකේ එක සේවාවක් හැටියට ගන්න පුළුවන්. ඊමේල් සර්විසස් අපිට තියෙනවා. ඉතින් අන්තර්ජාලය තුළ voice over IP. ඔගොල්ලෝ WhatsApp, Viber වගේ කතා කරනකොට අපිට හම්බෙන voice over IP කියන තාක්ෂණයන්. එතකොට මේවා අන්තර්ජාලය දියුණු කරන මූලිකත්වයකට කවුද World Wide Web හොයාගත්තේ කවුද? ඊමේල් සේවාව වඩාත් වැඩි දියුණු කරන්න සහායක හොයාගත්තේ කවුද? ඒක වැඩි දියුණු කරේ කවුද? වර්තමානයේ දක්වා වගේ සුළු කාරණා ටිකක් මම ඔයාලගේ ටියුට් එකේ බොහෝ විට දාලා ඇති. Right, ඒක හෙමින්ට කියව ගන්න.